ප්‍රථමයෙන්ම අප සූදානම් වෙනවා අපගේ මංගල ප්‍රදීප ස්තම්භය දැල්වීමට. ඒ සඳහා අප ගෞරවයෙන් ආරාධනා කරන්නට සූදානම්. ලේකකාධිකාරී ඩී.සී. ද සිල්වා මැතිතුමන්, ඉංජිනේරු අංශයේ පීඨාධිපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මැතිතුමන්, නගර නිර්මාණ අංශ ප්‍රධාන ආචාර්ය කේ.ඩී. ප්‍රනාන්දු මැතිතුමන්, අද දින වැඩමුළුවට සහභාගී වන විද්වතුන් නියෝජනය කරනු වස් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධාන ප්‍රවීණ ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිතුමන්ට, ප්‍රවීණ සංගීතවේදී කෝලිත බානු දිසානායක මැතිතුමන්ට අප සැම නිතතින් දැනුවත් කරමින් අවවාද උපදෙස් ලබා දුන් සිංහල සංස්කෘතික සංගමයේ අනුශාසකතුමන් වන පී.ඒ.ඩී. සිල්වා මැතිතුමන්ට, අප සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාකාරික ආචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර ගුරුපියාණන්ට, ක්‍රියාපති යටතේ අපර නිතතින්ම සහයෝගය ලබා දුන් ආචාර්ය රොයින්ටන් ඉම්මානුවෙල් මැතිතුමන්, සැපයුම් අංශයේ මූල්‍ය ලේඛකාධිකාරී පුෂ්ප කීර්ති මහතානන්ට, සිංහල සාහිත්‍ය සංගමයේ ගරු ලේකම් පුබුදු මාධව සිල්වා සොහොයුරාට, මානව විද්‍යාඥ පණ්ඩුල ඇඳගම මැතිතුමන්ට, නියෝජ ලේඛකාධිකාරී වික්‍රමද සිල්වා මහතානන්ට. දැල්වෙල්ලන අවු මේ පහන්සිලේ ආලෝකය අපගේ අද මේ උත්සවය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අප හැම දෙනාම හදවතින්ම ප්‍රාර්ථනා කරමු. හොඳයි, අපගේ මේ උත්සවයේ වැඩසටහන ආරම්භ කරන්නට ප්‍රථමයෙන් අප කල්පනා කරා අපගේ මීට වසරකට ප්‍රථමයෙන් අපවත්තු අතිපූජ්‍ය ගංගොඩවිල ස්වාමීන් වහන්සේගේ වර්ෂපූර්ණය නොබෝ දිනකට ඉදී තියෙනවා. ඉතින් අප නිතරම උන්වහන්සේ අපගේ සිංහල සංස්කෘතික සංගමය හා සම්බන්ධව කටයුතු කළා. ඉතින් ඒ ගෞරව භක්තිය පූර්වාදර්ශය කරගෙනමින් අප සූදානම් උන්වහන්සේ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් සුරකීමට. බොහොමත්ම ස්තුතියි. ප්‍රථමයෙන්ම පැමණි ඔබ සැම පිළිගනුවස් මා ගෞරවයෙන් ආරාධනා කරනවා අප සිංහල සංස්කෘතික සංගමයේ රවිෂණ වික්‍රමසිංහ සොයුරාට. ආයුබෝවන් මෞනි. පොරණ ඔබ රණවිරු දරුවන් වැළලුණු මේ මිනි දෙරණේ
ඔවුනගේ සිරුරත ලේ මස් නහරින් මගේ හදවත පණ ගැසුනේ. උපතින් දිවියෙන් මරණින් එකලෙස ඔබගෙන් මාලද උරුමේ මේ පස මතමා පයගැට නාකල දිවියෙහි බරමට නොදැනේ. දේශාභිමානයත් හරාත්මක ගේපද රචනයත් විින්දනාත්මක නාද සංකලනයත් කැටිකොට දැහැන්ගත වන්නට සපමැණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. පූජ රමුකන සිද්ධාර් සාමීන් වහන්ස. පළමු ඔබවහන්සේ ගෞරවාදරෙන් යුත්තව පිළිගනිමු. ආරාධි තමුත්තම් වශයෙන් මේ සපමණි අප විශ්වවිද්‍යාලයේ ගරු ලේඛකාධිකාරීතුමනි, මූල්‍යාධිකාරීතුමනි, සහකාර ලේඛකාධිකාරීතුමනි, සහකාර මූල්‍ය අධිකාරීතුමනි, ඉංජිනේර් පීඨයේ පීඨාධිපතිතුමනි, නගර නිර්මාණ අංශයේ අංශ ප්‍රධානතුමනි, ඔබතුමන්ලා ගෞරවාදර භක්තියෙන් යුතුව පිළිගනිමු. අප සංගමයට නිරතුව අනුශාසනා කරමින් නිබඳව අප සංගම රැඳී සිටින පීඩී සිල්වා ගෘපියාණනි, අප සංගම නිරතුරුව රැඳී සිටින මානව විද්‍යාඥ පණ්ඩුල ඇඳගම මැතිතුමනි, අප සංගමෙන් ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරක එමෙන්න අප සංගම නිරතුරුව රැඳී සිටමින් අපිව දැනුවත් කරන ජගත් ප්‍රේමචන්ද්‍ර ගෘපියාණනි, ඔබතුමන්ලා මහත් ගෞරවාදරයෙන් යුක්ත මේ අවස්ථාවට පිළිගනිමු. මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිතුමනි, ප්‍රවීණ සංගීතවේදී කෝලිත බානු දිසානායක මැතිතුමනි, ඔබතුමන්ලාද මහත් ගෞරවාදරයෙන් යුක්ත මේ අවස්ථාවට පිළිගනිමු. ගීත ගායනා වැඩමුළුව මහත් උපවත් කරන්නට මේ සැපමෙනි විශාරද සුනිල් එදිරිසිංහ මැතිතුමනි, සංගීත නිපුන් සනත් නන්දසිරි මහතාණෙනි, සංගීතවේදී සෝමතිලක ජයමහා මැතිතුමනි, සංගීතවේදී රෝහණ බැද්දකේ මැතිතුමනි, විශාරද මනෝජ් පීරිස් මහතා ඇතුළු වාදක මණ්ඩලයේ මහතුරුනි, ඔබතුමන්ලා මේ අවස්ථාවට මහත් ගෞරවාදරයෙන් යුක්තව පිළිගනිමු. එමෙන්ම එක් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකතුමනි, ඔබතුමාද මේ අවස්ථාවේදී මහත් ගෞරවයෙන් යුක්තව පිළිගනිමු. එමෙන්ම මේ සැපමෙනි ඔබ සියල්ලෝද සිංහල සංස්කෘතික සංගමයේ වෙනුවෙන් මා මේ අවස්ථාවේදී පිළිගනිමි. ස්තුතියි. ප්‍රතිභා, අපේ මූ ගීත කලාවක් උදෙසා යන මේ ගමනේදී සමාරම්භක දේශනය, ඒ අපගේ දේශාභිමානී ගීතය ගැන හැඳින්වීමක් සිදු කර ගැනීමට, ඒ ගැන දැනගැනීමට අප සූදානම්. එසේනම් මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිතුමනි, ඔබතුමන්ටයි මේ ගෞරවණීය ආරාධනය. සිංදු අහන්ඩ ඇවිල්ලා ඉන්න සභාවක කතා කරනවා තරම් අභියෝගාත්මක වැඩක් තවත් නෑ. මොකද ඔබ ඇවිල්ලා ඉන්නේ සනත් නන්දසිරිගේ අඬ අහන්ඩ, සෝමතිලක ජයමහගේ, සුනිල් එදිරිසිංහගේ, ඒ වෙලාවට මගේ අඬ ඇහෙනකොට ඒ කියන්නේ ඒකේ සාර ප්‍රශ්නයක් තියෙනවා. තවත් ප්‍රශ්නයක් තියෙනවා, මොකද මේක දැන් ප්‍රතිභා කියලා නම කියලා තියෙන්නේ. නමුත් මට කිව්වේ මේක දේශාභිමානී ගීත ප්‍රසංගයක් කියලා. ඒක නිසා මගේ දේශනය හැරෙන්නේ ඒ පැත්තට. ඒ නිසා මම පටලව ගන්නවා, ප්‍රතිභා ඕනේ තමයි දේශාභිමානී ගීත ලියන්න. නමුත් මේකේ මම හිතන්නේ අද ගැයෙන්නේත් දේශාභිමානී ගීත. මේ ප්‍රතිභාවේ තේමාව දේශාභිමානී ගීතය. ඒක නිසා මගේ දේශනය ඒ පැත්තට යොමු වෙන්නේ. ඔබට කුමාර විනාඩි 10ක් 15ක් මේක අහගෙන ඉන්න වෙනවා. මගේ වරද නෙමෙයි, සංවිධායකයන්ගේ වරද. දැන් දේශාභිමානී ගීත අහන නිසා ඒකට මේ ප්‍රවේශයක් හැට තමයි මම මේවා කතා කරන්නේ. මොකද මේ මාතෘකාව අද දවසේ වටින මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ ජාතිය අපි මේ දේශාභිමානී ගීතය ගැන කතා කරන්නේ එකම එක දේශාභිමානී ගීතයක්වත් ලියවෙන්නේ නැති, ගැයෙන්නේ නැති කාලෙක. මේ රටේ කිසිම නිෂ්පාදන ආයතනයක්, විද්‍යුත් නාලිකාවක් එකම එක දේශාභිමානී ගීතයක්වත් හදන්නේ නැහැ. දැන් මේ දවස් ටිකේ නම් නිල්වලා ගීත ඇහෙනවා. ජනාධිපතිනියගේ අර පදවි ප්‍රාප්තිය නිසා දැන් දේශාභිමානී ගතියක් නිකන් තියෙනවා. ඒක ඇතුලේ ජනාධිපතිතුමිය තමයි ඉන්නේ. ඒ නිසා ඒ අරක අහනකොට නිකන් ජනාධිපතිනිය ගැන අපිට අහන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම දෙයක් ඇරෙන්න මේවා අද නැහැ. දැන් අපේ සාහිත්‍ය ගත්තොත් එහෙම, දැන් අනිත් එක මට අභියෝගය තමයි, දැන් මං හිතන්නේ මෙතන ඉන්නේ සාමාන්‍ය පෙළ විභාගයට කළාට පස්සේ මේ හරිද? උසස් පෙළ කළා, දැන් සිංහල විෂයක් කළා නෑනේ, කළා නෑනේ.
සිංහල විෂයකට කළ නැහැ. ඒ නිසා සාමාන්‍ය වෙල පාස් වෙච්ච අය නෙමෙයි ඉන්නේ. දැන් ඔයගොල්ලෝ දැන් විශ්වවිද්‍යාල සම්ප්‍රදායවත් දන්නේ නැති එකේ කතා කරන්නේ කියලා. මම කියන්නේ සිංහල විෂය කරලා නැහැනේ. ඒක නිසා දැන් අපි මේ සම්භාව්‍ය සාහිත්‍යකය, ජන සාහිත්‍යකය මේවා දන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා මම නිකන් පුංචි ළමයින්ට කියනවා වගේ තමයි කියන්න යන්නේ. දැන් ඔන්න එකමත් එක රටක මෙහෙම රජ කෙනෙක් හිටියා. මේ මහා වංශය කියලා පොතක් තියෙනවා. එතකොට අපේ සාහිත්‍ය ධාරාවේ තියෙනවානේ සම්භාව්‍ය සාහිත්‍ය කියන්නේ අපේ පඬිතයෝ ලියපු සාහිත්‍ය. ජන සාහිත්‍ය කියලා එකක් තියෙනවා. මේ සාහිත්‍ය ධාරා දෙක. ජන සාහිත්‍ය කියලා ගත්තොත් මේක මේ අකුරු දන්නේ නැති මිනිස්සු ලියපුවා. ලිව්වේ නෑ. අකුරු දන්නේ නැති මිනිස්සු ලියන්න බෑනේ. එහෙම කිව්වා. එහෙම ජන සාහිත්‍ය ධාරාවක් තියෙනවා, සම්භාව්‍ය සාහිත්‍ය ධාරාවක් තියෙනවා. මේ සාහිත්‍ය ධාරා දෙකේම අපිට මේ දේශාභිමානී කියන විශේෂයෙන් පද්‍ය සාහිත්‍යය. මොකද මම ගීත ගැන කතා කරන නිසා කවිය ගැන කතා කරන්නේ කවියයි ගීතයි නෑ දැයකින්ද අපේ කවි ජන කවියේවත් සම්භාව්‍ය කවියේවත් දේශාභිමානී කවි කියලා જાතියක් නැහැ. දැන් අපිට ඒ කියන්නේ ඒකෙන් කියන්නේ අපිට දේශාභිමානය අපේ හිත තුළ තිබුණ නැහැ කියලා. ඒ කියන්නේ අපි අවුරුදු 1000ක් 2000ක් මේ පරසතුරු ආක්‍රමණ වලට ගොදුරු වෙලා උන් එක්ක ගහගෙන මරාගෙන දිනලා දිනපු ජයග්‍රහණය කරපු જાතියක්. නමුත් මේවා කවිය සටහන් උනේ නැහැ. ඒ සම්භාව්‍ය කවි කියන જાතිය පඬිතුයෝ ලියපු කවි වල ඒවා සටහන් උනේ නැත්තේ අනුරාධපුර යුගයේදී නීතියක් තිබුණා පෙදෙන් බුදු සිරිත. කවිනම් කවියෙන් ලියන්න ඕනේ බුද්ධ චරිතය විතරයි කියලා. මේක නිසා මේ ඇතිවෙච්ච කලිකලහයන් අරගල කවියේ සටහන් උනේ නැහැ. ඒවා තිබුණා. සටහන් උනේ නැහැ. මොකද ඒ අය කලේ ජාතක කතාරන් ජාතක කතා කවියට නැගුවා. දැන් පරණ සාහිත්‍ය ගත්තොත් එහෙම දේශාභිමානී තරක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක්ඛ දෝමනස්සයන් කිසිවක් සටහන් වෙලා නැහැ අපේ පරණ සාහිත්‍යයේ. සටහන් වෙලා නැහැ. දැන් ජන සාහිත්‍ය කියන එක ගත්තාම ඒකෙත් මිනිස්සු ජන කවි කිව්වේ, ජන කතා කිව්වේ කාංශයට සහ මාංශයට. කාංශය මග අරගන්න නැත්නම් මාංශය මග අරගන්න. ඒක නිසා ඒවයිත් මේ දේශාභිමානය සටහන් උනේ නැහැ. මුල් වතාවට අපිට ඔය මහනුවර මාතර කාලේ වෙනකොට තියෙනවා ප්‍රසස්ති කියලා සාහිත්‍ය විශේෂයක්. ඒක රජවරුන්ට කුලියට රජවරු තියන් හිටිය කවිකාර මඩු කියලා જાතිය. ඒ කවියෝ කවියන්ට තියෙන්නේ කුලියට ලියන්න, කුලියට කහිනවා වගේ. කුලියට ලියන්න. සල්ලි දුන්නාම ඒක මාසික වැටුපක් ලැබෙනවා. හොඳටම කවි ලිව්වොත් ගම්මර ධන ධාන්‍ය ගව මහිසාදීන් ලැබෙනවා. ඒ නිසා රජ්ජුරුව ගැන ලියනවා. එතකොට අන්න රජ්ජුරුවන්ගේ වීරත්වය ගැන කියන්නේ ඒ ඇත්තද බුරුද කියලා අපි දන්නේ නැහැ. මොකද රජ්ජුරුවන් සතුටු වෙච්ච තරමට තමයි මේ ධන ධාන්‍ය ලැබෙන්නේ. අන්න ඒවැය තියෙනවා රජ්ජුරුවන්ගේ වීරත්වය ගැන කියන යම් යම් කවි. ඒකෙන්ම බිඳලා ඊට පස්සේ හටන් කවි කියලා જાතියක් තියෙනවා. ඒවැයි තියෙනවා. දැන් මේ බොහොම ඈත කාලේ මේ මහනුවර අවධියේතර මෙන්න මේ විදිහේ ඒවා. කපන, කොටන, බිම පෙරලන, ඇන ඇන එළවන, තන තන, තලන, බඳින, මිග තෙපලන, ආ ගිය වග අහන බලන, අඳින බඳින දෙය උදුරන, රූපු සෙනගට නොවි සරණ, මෙරණ දෙරණ කරන විකුම් බල සිංහල සෙනග නොමින. සිංහල මිනිසුන්ගේ හටන් කාමිත්වය ගැන මේ හටන් කවිවල සඳහන් වෙලා තියෙන මෑත කාලේ.